නවතම වීඩියෝ නරඹන්න සියත TV subscribe කරන්න. නවතම වීඩියෝ දැමූ සෙනින් එසෙනින් දැනගන්න bell button එක click කරන්න. කියෝ පරිදින්ම සූදානම් පිළිසඳරේ මනත්තා සාකච්ඡා වේ දෙන්න අද දවසේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකතුමා නාමල් කරුණරත්න මැතිතුමා තමයි සහභාගී වෙන්නේ ආයුබෝවන් සුබෝදසනක් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ සාකච්ඡාවට දැන් මේ රටේ කෘෂිකාර්මික රටක් අපේ රට තවමත් අපි බොහොම ආඩම්බරයෙන් සාඩම්බරයෙන් සඳහන් කරනවා අපේ අතීතය පිළිබඳව එතකොට අපි සහලින් කොයි ආකාරයෙන් සම්පූර්ණව තිබූ රටක්ද ඒ නිසාම තමයි අද අපි එතන නැති එක ගැන ඇතැම් වෙලාවට කනස්සලු වෙන්නේ ඒ ගැන කතා කරන්නේ ඇයි අපිට එහෙම බැරි කියන එක ගැන අහන්නේ පිටරටටත් වීදෙන්න පුළුවන් රටක ගොවි ප්‍රශ්න කෘෂි ප්‍රශ්න සෑහෙන්න තියෙනවා ඒ අතරේ ඔබතුමා දේශපාලනය තුලත් මේ වෙලාවේ කතා බහට ලක් වෙන කෙනෙක් බවට පත් වෙනවා ඉදිරි මහමැතිවරණයේ ජාතික ජනබල වේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු විදිහට ඉදිරිපත් සිටීමත් එක්ක ඊටත් වඩා අප දකින්නේ නිරන්තරව මේ ගොවි ගැටලු කෘෂි ගැටලු වලට මැදිහත් වෙන ප්‍රධාන පාර්ශ්ව කරුවෙකු විදිහට ඔබව. ඉතින් ඒ නිසා මට හිතුණා මේ කතා බහ පටන් ගන්නම ඉස්සෙල්ලා දැන් ඉදිරියේදී අපිට මුහුණ දෙන්න වෙන තත්ත්වෙනුත් තියෙනවා. දැන් අපි මුහුණ දෙමින් තියෙන අපේ රටේ ගොවි මහත්තුරු ගොවි ජනතාව කෘෂිකර්මාංශ මුහුණ දෙමින් සිටින ප්‍රශ්නක් තියෙනවා. පිටික කාලෙක ඉඳලා මුහුණ දෙන මේ වී ප්‍රශ්නය කියලා කියන්නේ සහල් පිළිබඳ මොනවා කරන්නත් අත්‍යික තියෙන්න එපා. කාලබිල ඉන්න අපිට මේ ඔක්කොම කරන්නේ අපි කාලබිල ජීවත් වෙන්න නේතකොට ගොවි ජනතාව ජීවත් වෙන්න ඕනි. ඒ නිෂ්පාදන අරගෙන අනික් රටේ ජනතාව ජීවත් වෙන්න ඕනි. මේ සියල්ලට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ වී පිළිබඳ නිරන්තරව ගැටලු ඇතිවීම තොග පිළිබඳ ප්‍රශ්න වෙනවා මිල පිළිබඳ ප්‍රශ්න වෙනවා මේවා වර්තමාන තත්ත්වෙ මොකද මට හිතෙනවා නාමල් කරවත් මැතිතුමා පහුගිය දිනවල මේ දවස්වල සිද්ධ වෙන ඇතැම් දේවල් එක මේක යටපත් වුණාද කියලා විසඳුමක් නැතිව තන බොහොමත්ම ස්තුතියි සියත නාරිකාවට ප්‍රදීප් මේ අවස්ථාවකට ලබා දීම පිළිබඳව ඇත්තටම අපිට හාල් හිගයක් එන්න කිසිම හේතුවක් නැහැ හාල් හදන්නේ වී වලින් මොකද අපිට අවුරුද්දකටම අවශ්‍ය වෙන්නේ වී මෙට්‍රික් ටොන් 136ක් අපි නිෂ්පාදනය කරනවා මෙට්‍රික් ටොන් 145 54 ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. එතකොට අපිට ඇත්තටම වීවල හිගයක් නැහැ. අතිරික්තයක් තියෙනවා නේද? එතකොට සාමාන්‍යයෙන් අතිරික්තයක් තියෙන හැම අවුරුද්දක්ම අපි පටන් ගන්නේ වී මෙට්‍රික් ටොන් 10කට වැඩි ප්‍රමාණයක් එක තමයි අවුරුද්ද පටන් ගන්නෙ. එතකොට ඒ අනුව අපට හාල් වල හිගයක් එන්න කිසිසේත්ම විදිහක් නැහැ. ඊළඟට දැන් ඊයේම මම දැක්කා ලංකාදීප පත්තරේ නැගෙනහිර ආණ්ඩුකාරවරියගේ ප්‍රකාශයක් මට පුදුම හිතුණා රුපියල් 35ටත් ගොවින්ගෙන් වී අරන් තියෙනවා මේ මෝල් ලිමියෝ කියලා ඇයගේ ප්‍රකාශයක් දැක්කා. ඒතකොට මේක තමයි තත්ත්වය. ඇත්තටම දැන් මේ වෙනකොට වීවල මිල වැඩි. දැන් වී රුපියල් 54 වගේ තැනකට ඇවිල්ලා තියෙනවා නාඩු සම්බදිකම. හැබැයි දැන් ගොවිය ළඟ වී නැහැ. ඒතකොට ගොවිය ළඟ වී තියෙනකොට වීවල මිල අඩු වෙනවා. එතකොට ගොවිය ළඟ වී හිග වෙනකොට නැති වෙනකොට වී මිල නැග්ගනවා. ඊට පස්සේ නැග්ගප මිලට සාපේක්ෂව හාල් මිල නැග්ගනවා. ඒතකොට හැබැයි වී මිල අඩු වෙනකොට හාල් මිල අඩු වෙන්නේ නැහැ. ඒතකොට මෙන්න මේක තමයි තියෙන්නේ. ඒතකොට එක පැත්තකින් ගොවියා මංකොල්ල කනවා අනිත් පැත්තෙන් පාජිබෝක්කා මංකොල්ල කනවා. ඇත්තරම මේකෙදි 1971 අංක 14 දරන වී අලි මණ්ඩල පනත මේ පනත අදටත් වලංගු පනත මේක. ඒතකොට මේකේ 8 වෙනි වගන්තියේ තියෙනවා මෙන්න මෙහෙම. වී මිලදී ගත යුත්තේ රජයේ ලියාපදිංචි අලවිකරුවන් පමණි. එම අලවිකරුව එම මිලදී ගැනීම කළ යුත්තේ රජයේ විසින් නියම කරන ලද සහතික මිලට පමණි. එතකොට රජයේ නියම කරපු සහතික මිලට වී ටික ගන්න ඕනේ. එතකොට ලියාපදිංචි නැති කට්ටියට වී ගන්න බෑ. ඒ වගේම තමයි එකට ගැළපෙන විදියට හාල් මිලකුත් මේකෙන් තීරණය කරනවා. එතකොට ගොවියට සහතික මිලක් තියෙනවා රජයේ නියම කරන ඒ මිලට අනිවාර්යයෙන්ම වී ටික ගන්න ඕනේ ඊට වඩා අඩුවෙන් ගන්න බෑ මේක නීතියක් ඒ වගේම තමයි ඊට ගැළපෙන විදියට හාල් මිල තීරණය කරනවා ඊට පස්සේ ඒ මිලට වඩා වැඩි ගණන් වලට හාල් දෙන්න බෑ ගොවියකින් අඩුව පාරිභෝගිකයක් දෙදෙනම නැකලා තියෙනවා මේක තමයි අදටත් බලංගු නීතිය ඊට පස්සේ ඒ අනුව තමයි වී අලි මණ්ඩලේ පිහිටෙව්වේ ගබඩා හැදුවේ
ඊට පස්සේ හසලක ගල්ගමුවාගේ ප්‍රදේශවල මහා දෙවන්ත මෝල් සංකීර්ණ රජයේ මැදිහත් වීමෙන් ඉදි කෙරුවේ. ඒතර ඇත්තම රජයේ මැදිහත් වීමක් මේකේ තිබුණා. ඊට පස්සේ මේක අද වෙනකොට ක්‍රියාත්මක නැහැ. ඇතර මේ සම්බන්ධව අපි අභියාචනා අධිකරණේ නඩුවක් දැම්මා. අපි ආණ්ඩුවත් එක්ක නඩු කිව්වා. ඊට පස්සේ අභියාචනා අධිකරණෙන් අන්තිමට තීන්දුවක් දුන්නා. ඒ දුන්නු තීන්දුව තමයි නීතිය මේක තමයි. මේක සංශෝධනය කරලා වෙනස් කරලා මොකක්වත් නැහැ. නමුත් අභියාචනා අධිකරණේ නියෝගයක් නිකුත් කෙරුවේ නැහැ මේක ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් නීතිය මේකයි කියලා පිළිගත්තා. මේක රාජ්‍යයත් එක්ක සාකච්ඡා කරලා මේක බේරගන්න කියන තැනට තමයි අභියාචනා අධිකරණේ තීන්දුව ආවේ. එහෙමනම් මෙන්න මේකත් එක්ක මේක ඇතුලේ විසඳුම තියෙනවා. ඇත්තටම අපි යෝජනා කරන්නේ මේ ආල් ප්‍රශ්නෙට එකක් තමයි රජයේ යාන්ත්‍රණය සක්‍රිය කරන්න ඕනේ. රජය අද වෙනකොට වී මිලදී ගන්නෙ 100ට 5 7 වාගේ ප්‍රමාණයක් තමයි මිලදී ගන්නෙ. ඒක කිසිසේත්ම සෑහීමකටපත් වෙන්න බෑ. ඊනට රජයේ දැන් මේනකොට වී වලට සාතික මිලක් දාලා තිනවා රුපියල් 50යි නාඩු සම්බදිකම. හැබැයි එහෙම මිලක් දැම්මට ඊට වඩා අඩුවෙන් ගොවියගේ වී ගන්නවා. ඒතරින් ගන්න එකට අදාළව ඒකට කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. මේක නිකම් සාහතික මිලක් දැම්මට වැඩක් නැහැ. ඒක නීතියක් බවට පත් කරන්න ඕනේ. ඒතර රජයේ යම් කිසි විපංගුවක් ගන්නවා. ඊළඟට අනික තමයි කුඩාහ මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ. මෙයයි සක්‍රිය කරන්න ඕනේ. එයාට ණය පහසුකම් දෙන්න ඕනේ. බදු සහන දෙන්න ඕනේ. එයා මේකේ ශක්තිමත් කරන්න ඕනේ. ඒතර එයාත් මේකේ සක්‍රිය ලෙස මැදිහත් වෙනවා. ඊළඟට මේ අවස්ථාව වෙනකොට මහා පරිමාණ මෝල් හිමියා. ඇතර එයා ඉන්න ඕන මේකේ. මහා පරිමාණ මෝල් හිමියා එයා නැත්නම් රටේ අර්බුද දෙකකට මුහුණ දෙන්න වෙනවා. එකක් තමයි ගොවියගේ වී ටික විකුණන්න බැරි වෙනවා. ඊළඟ එක තමයි රටට අවශ්‍ය හාල් ටික සපයන්න බැරි වෙනවා මේ මොහොත වෙනකොට. හැබැයි මහා පරිමාණ මෝල් හිමියට මේකේ වෙනම කරණම් ගහන්න දෙන්න බෑ. ඒකාධිකාරයක් හදන්න දෙන්න බෑ. එයා නියාමනය කරන්න උනා. ඒතකොට එමුනම් මෙන්න මේකත් එක්ක රජයට වගකීමක් තියෙනවා, පනතක් තියෙනවා. පනත අදටත් වළංගුයි, නීති අදටත් වළංගුයි. මේ නීතිය පාවිච්චියට අරගෙන මේක අවශ්‍ය නම් සංශෝධනය කරගෙන පාරිභෝගිකයයි ගොවියයි දෙපාර්ශ්වෙම ආරක්ෂා වෙන විදිහට කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ මේ සියලු දෙනාමත් මේ ඒගොල්ලොන්ගේ සුරක්ෂිතතාවය රැකෙන විදිහට මේක කළමනාකරණය කරන්න පුළුවන්. නමුත් ඒක කරන්න නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ ආපු කිසිම ආණ්ඩුවක් මේකට අත ගහන්නේ නැහැ. මෙන්න මේකත් එක්ක මහා පරිමාණ මෝල් හිමියෝ කීප දිනක් මේක තුල දැවැන්ත ඒකාධිකාරයක් හදාගෙන තියෙනවා. මේ ඒකාධිකාරියට ඇත්තටම හැම ආණ්ඩුවක්ම යට වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට දේශපාලනික සම්බන්ධකම් තියෙන දේශපාලන පවුල් එක්ක තමයි මේගොල්ලෝ ගැටගහිලා ඉන්නේ. මේ වතාවේ ගත්තාමත් ආණ්ඩුව මේ අලුත් ආණ්ඩුව මාස 5ක් ඇතුළත හාල්වල මිල තුන් වතාවක් සංශෝධනය කෙරුවා. මේ හාල් මිල තීරණය කරන මිල සූත්‍ර තියෙනවා. ඒතකොට මිල සූත්‍ර වලට අනුව මේකේ තියෙනවා විද්‍යාත්මක ක්‍රමවේදයක්. ඒතකොට ඒ ඔස්සේ හාල් මිල තීරණය කරන්න ඕන. හැබැයි මේ කිසිම විද්‍යාත්මක පදනමකින් නෙමෙයි පෞගි දවස්වල ආණ්ඩුව හාල් මිල තීරණය කෙරුවේ. ඒතකොට ආණ්ඩුව මේකේ ලොකු වැරද්දක් කෙරුවා. ඒ වැරද්ද තමයි මූලික වැරද්ද ආණ්ඩුව. මොකද්ද? වී වලට සහතික මිලක් ආණ්ඩුව නියම කෙරුවා. රුපියල් 50යි කියලා. හැබැයි සහතික මිල නියම කෙරුවට වී වලට ආණ්ඩුව නියම කෙරුවේ නැහැ හාල් වල මිල. රුපියල් 50යි වී කිලෝ එක කියලා ආණ්ඩුව තීරණය කරනව නම් ඒකට ගැළපෙන විදියට හාල් කිලෝ එකේ මිල තීරණය කරන්න ඕනේ. එහෙම මිල තීරණය කරලා මේක ප්‍රකාශයටපත් කෙරුවා නම් අන්න රුපියල් 115 දක්වා ගියා කී සම්බ හාල් කිලෝ එක. කීරි සම්බ හාල් කිලෝ එක ගියා 165 දක්වා. නාඩු හාල් කිලෝ එක 110 දක්වා ගියා. ඒ විදියට පාරිභෝගිකයා මංකොල්ල කෑමකට ලක් වෙන්නේ ඒ සාධාරණ නීත්‍යානුකූල විද්‍යාත්මකව හාල් මිල ආණ්ඩුව තීරණය කරලා තිබුණා නම්. එහෙමනම් මෙන්න මේකත් එක්ක ඇත්තටම මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න පුළුවන් විසඳුම් තියෙනවා. නමුත් පාලකයෝ මෙතෙක් ආපු පාලකයෝ මේකට විද්‍යානුකූලව අත ගැහුවේ නැහැ. මේ ප්‍රශ්නේ තියෙනවා. අපිට විචින් විට දකින්නට ලැබුණාට මේ ගැන කතා බහ සිදු වෙනවා. නිසි මැදිහත් වීමක් රජය විසින් සිදු වුණේ හරි විදිහට සිදු වුණේ නැහැ කියන චෝදනාව තමයි නැගෙන්නේ. නමුත් මම මේක ගැන විශේෂ බහන්න හේතුනේ ඔබතුමාගෙන් දැන් වැඩි කතා බහක් නැහැ. එතකොට මේක විසඳිලාද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපි දන්නවා එහෙම වෙන්නේ නැහැ. ආයි තව ටික කාලෙකින් මේ ගැන නැවත කතා කරන්න පටන් ගන්නවා. දැන් මේ ඉන්නේ යලකන්නේ යලකන්නේ අස් වෙන්නත් තියෙනවා. ඔබ කිර හැටියට ගත්තාම අපිට පිටරට යවන්න පුළුවන් ආකාරي නිෂ්පාදනයක් මේ රටේ තියෙන්න ඕනේ. නමුත් මොකද වෙන්නේ මේ සහල් වලට කියන එක ප්‍රශ්නයක්. හොඳයි. අපි ওই කාරණාවෙන් තවත් කාරණාවෙත එමු. කෘෂි කර්මාන්තයත් එක්ක තමයි ඔබේ සම්බන්ධය, ඔබේ විෂයන් බවට පත් වෙන්නේ ඒවා. එතකොට වී ගොවිතැන වගේම තවත් බොහෝ දේ තිබෙනවා. කිරි නිෂ්පාදනය ඉතාම සුවිශේෂයි මේ රටේ. කිරි ගොවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ රටේ. ඒ අය ගැන වගේම
පරිභෝජනය කරන අය ගැන දැන් මොකද පහුගිය කාලේ දියරකිරිවලට එහෙම ලොකු ඉල්ලුමක් මේ රටේ තිබුණා. හැබැයි දියරකිරිවලට ඉල්ලුමක් තියෙන රටේ අපි දකිනවා දියරකිරි තැන් තැන්වල මහ මගට ගෙනල්ලා හලල දාන්න වෙන තැනටත් පත් වෙනවා. එතකොට මෙතනත් මොනවා හරි ගැටලුවක් තියෙනවා කියලා අපිට දැනෙනවා. මේකත් දිගටම තියෙන ප්‍රශ්නයක් නේ. ඔව්. ඇත්තටම අපි කිලි වලින් තාමත් අපි සුවම්පෝසිත වෙලා නැහැ. අපි ඒල හරක් ඉන්නවා සාමාන්‍යයෙන් දල වශයෙන් 118ක්. මේ හරක් ඉන්නවා 104ක්. එතකොට මේකෙන් තුනෙන් එකක් විතරම ඇත්තටම කිලි නිෂ්පාදනයට දායක වෙන්නේ නැහැ. පිළිමි සත්තු ඒ වගේ ලෙඩ සත්තු එකත් එක්ක. කොහොම නමුත් කිලි අවශ්‍යතාවයේ සම්පූර්ණ කිලිමේ කටයුත්තදී අපේ දේශීය ගවයා අපේ ගොවියා මේ සියල්ල කළමනාකරණය කරගෙන අපේ තනබිම් ටික හදියට කළමනාකරණය කරගෙන ඇත්තරම කිලි වලින් අපිට ස්වයංපෝෂිත තැනට යන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පහුගිය දවසේ පහුගිය කාලේ විශේෂයෙන්ම හරක් 20000ක් ගෙන්වීමේ ව්‍යාපෘති යටතේ මෙන්නම ව්‍යාපෘතියක් ආව ඕස්ට්‍රේලියාවේ වෙලාට් ලූරල් සමාගමත් එක්ක ගිවිසුමකට ගිහිල්ලා ඒක තුල අභාවාචක අද්දකින් විශාල ප්‍රමාණයක් අපි මේ වෙනකොට අත්විඳලා තියෙනවා. විශේෂම පෞගේ දවස්වල ගිනපු හරක් ජනතාවට ඒ හරක් ලක්ෂ රුපියල් ලක්ෂ දෙකක මුදලකට ලබා දුන්නා වගාකරුවන්ට. නමුත් ඒ හරකෙකුට රුපියල් 520,000ක් විතර වීදම් ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. නමුත් ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් 1000කට විතර තමයි මේ හරකෙක අරන් තියෙන්නේ අපිට තියෙන තොරතුරු අනුව. එතකොට ඒ අනුව ඕස්ට්‍රේලියානු ඩොලර්. එතකොට මේකෙදී විශේෂ විගණන වාර්තාවක් ඉදිරිපත් කළා 2018 අවුරුද්දේ විගණන කාර්යපතිතුමා. එතකොට ඒකට අනුව 179,000ක් රටට පාඩු කරලා තියෙනවා මේ හරක් ව්‍යාපෘතිය. මේක පටන් ගත්තේ තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් තමයි මේක පටන් ගත්තේ. ඊට පස්සේ පහුගිය UMP ආණ්ඩුව. එතකොට ඒගොල්ලන්ට මොනනම් 2016 එකකින් අයින් වෙන්න තිබුණා. හැබැයි ඒගොල්ලෝ අයින් වෙන්නේ නැතුව ඒ ගිවිසුම ඒගොල්ලෝ දික් කෙරුවා. දික් කරලා දැන් මේගොල්ලොත් දැන් මේක ඉස්සරහට කරගෙන එනවා. ඊට පස්සේ පසු පරිශන ආයතනයේ සහ සත්ව සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය නිහල් වෙදසිංහ මහත්තයා මේගොල්ලෝ ඊට පස්සේ නිර්දේශ කෙරුවා මේ හරකුන්ට ලෙඩ දෙකක් තියෙනවා. බෝයිමින් වෛරල් ඩයිලියා කියන ලෙඩේ පැසියෝලා හෙපටිකා කියන රෝගය මේ රෝග දෙක තියෙනවා කියලා නිර්දේශ කළා. ඒතකොට මේ හරක් ගෙනාවේ කිසිම නිරෝධායනයකට ලක් කරලා නෙමෙයි. ඒතකොට මෙන්න මේක ඇතුලේ ඇත්තටම මේ ලෙඩත් එක්ක මේ හරක් ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ලබා දුන්නා නිර්දේශ ප්‍රමාණයක්. ඒ නිර්දේශ කිසිම දෙයක් ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. එතකොට ඒ නිර්දේශ අතරේ මේ හරකුන්ගේ අවුරුදු 3ක ඉන්නත් වාර්තා ගේන්න කිව්වා. ලෙඩ වෙච්ච BVD වෛරසයේ තියෙන සත්තු ටික අයින් කරන්න කිව්වා. අයින් කළොත් ඔක්කොම විනාශ කරන්න කිව්වා. එතකොට ඒ උපදෙස් එකක්වත් පිළිගත්තෙත් නැහැ. මේ ලෙඩ තියෙනවා කියලා පිළිගත්තෙත් නැහැ. නෝ මෙන්න මේකත් එක්ක 2018 මැයි 8 වෙනිදා වෙලාට් රූරල් සමාගමට නැවත වතාවක් මේ අසාර්ථක වෙලා තියෙන තත්වයක් තුල ඇඩ්වාන්ස් විදියට තවත් හරක් 2500ක් ගේන්න, ඉතුරු හරක් ගේන්න ඩොලර් මිලියන 11.03ක ලොකු මුදලක් සල්ලි ගෙවනවා. හැබැයි දැන් මේ වෙනකොට අවුරුදු 2.5ක් ගත වෙලා තියෙනවා. තා වෙනකුණුත් හරකෙක් තියා අඩු ගානේ පූස් පැටි එක්වත් ගිනාවි නෑ. එතකොට අපි දැන් ණයට සල්ලි අරගෙන ණය වාර්ෂික පොලි වාර්ෂික ගෙවනවා. වෙලාට් රූරල් සමාගම එතකොට ඒ වගේ දැවැන්ත මුදලක් අරගෙන ඒගොල්ලෝ දැන් ඒකෙන් ලාභ උපයනවා. ඒතර මෙන්න මේ තත්ත්වය තුළ 2018 අවුරුද්දේ සට්ට පහක්වත් අයවැයෙන් සල්ලි වෙන් නොකරපු තත්ත්වයක් තුළ තමයි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මැදිහත්වයේ මේ යටතේ මේ සමාගමට සල්ලි මදින්නේ. ඒතර මේකේ ලොකු ගැටලුවක් තියෙනවා. එහිම තියද්දී දැන් මේ ඇත්තට මේකට මගේ නමින්ම අපි ගිහිල්ලා අපේ TB සරත් සුසන්ත කුමාර අපේ ගමගු විනායක ගිහිල්ලා අපි විගණ කාර්යපති දෙපාර්තමේන්තුවට අපි පැමිණිල්ල බාර දුන්නා මේට අදාළව. හැබැයි පැමිණිල්ල මේ වෙනකොට විභාග වෙලක් නැහැ. එතකොට එහෙම තියද්දි දැන් මේ ආණ්ඩුව නැවත වතාවක් මේ අසාර්ථකයි කියලා හැම පැත්තකින්ම ඔප්පු වෙලා තියද්දි ඒ අසාර්ථකත්වය කොච්චරද කියනවා නම් මේ හරකුන්ගෙන් පෞද්ගලිකව ගත්තොත් වැඩිම පංගුවක් ගත්ත කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අමල් මහත්තයා. හරිද? අමල් සූර්යගේ. එතකොට මෙයා හරක් 200ක් ගත්තා. මේ හරක් 200ම මැරුණා. මේ හරකුන්ගෙන් පැටව් ආවා 181ක්. දැන් එක පැටියෙක් ඉන්නවා. එතකොට මේ හරක් ගත්තුවයිට සිද්ධ වුණේ තමුන්ගේ දේපල බැංකුවට සින්න වුණා. වෙන්දීසි කෙරුවා. ලොකු අමාරුක් වටුණා. දැන් සාමාන්‍යයෙන් අපි කඩේකට ගිහිල්ලා මොනවා හරි බඩුවක් ගත්තත් රුපියල් 3-4000ක බඩුවක් ගත්තත් ඒකට තියෙනවනේ ගැරන්ටි කාලයක් තියෙනවනේ. එතකොට ඒකේ යම්කිසි වගකීමක් තියෙනවනේ. අවුරුද්දක් හරි මාස 6ක් හරි මාස 3ක් හරි එහෙම එකක් තියෙනවනේ.
එතකොට මේ කෝටි ගානක ගනුදෙනුවක් කරලා රජයක් තවත් රජයක සමාගමක් එක ගනුදෙනුවක් කරලා අඩු ගානේ මේ හරක් ඉන්සුරන්ස් කරන්න පායි. දැන් මේ ගොවියෝ හරක් ගත්තට පස්සේ එතකොට වෙන සාධක මත හරක් මැරුණොත් එහෙම විනාශ වුණොත් එහෙම එයාට කිසියම් වන්දියක් එන්න ඕන, ඉන්සුරන්ස් එකක් එන්න ඕන. ඒ මොකක්වත්ම නැහැ. මිනිස්සු අනාහත කරලා. එතකොට මේව පිළිබඳව පසුවිපරමක් නොකර දැන් මේ ආණ්ඩුවත් මේ හරක් ගේන්න නැවත තීන්දුවක් ගත්තා. එතකොට එහෙමනම් මේ පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. මේක එදා ඉඳලම මේ ගිවිසුම් ගත වූ තැන ඉඳලම දිගටම සිද්ධ වෙච්ච තත්ත්වෙද දැන් සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ මේ 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 ගනුදෙනුව ඇතුලේ හැමදාම තත්ත්වය මේකයිද කියලා මම අහන්නේ. ඔව් තත්ත්වයක තමයි. දැන් ඊළඟට දැන් ඇමතිතුරු මාරුණා. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියා. තොණ්ඩමන් තමයි වෙලා ඇමතිය. එයාට මේ සබ්ජෙක්ට් එක දුන්නේ නැහැ. ඊට පස්සේ පී හැරිසන් මහිනි. ඊට පස්සේ මේ අපච්චිමලා කවුද විජිත් මුනි සොයිසා, රංජිත් මද්දුම් බණ්ඩාර. ඊට පස්සේ දැන් ඉන්නවා චමල් රාජපක්ෂ මහත්තයා. මේ ඔක්කොම හිටිය ඇමතිතුරු. නමුත් මේ සමාගම වෙනස් වුණේ නැහැ. හරක් ගේන රට වෙනස් වුණෙත් නැහැ. ඒ වගේම තමයි මේකට මැදිහත් වෙච්ච නිලධාරිනිය එයා වෙනස් වෙලත් නැහැ. එයා තමයි තාමත් දිගටම ඉන්නේ. තව අපට ගැටලුවක් එනවා. ඕස්ට්‍රේලියාව කියන්නේ ඇත්තටම ලෝකයේ කිරිවලින් ස්වම්පෝසිත රටක්. ඕස්ට්‍රේලියාව වගේ රටකට මොකද්ද තියෙන ඌමනාව? අපේ රට කිරිවලින් ස්වම්පෝසිත කරන්න. අපේ රට කිරිවලින් ස්වම්පෝසිත වෙනවා කියන්නේ ඒ රටවල් වල වෙළඳ පොලක් අහිමි කරගන්න එක තමයි කරන්නේ. එහෙමනම් මෙන්න මෙහිම ගැටලු ප්‍රමාණයක් මේ සම්බන්ධව මතුවලා තියෙනවා. ඒතකොට එහෙම තියද්දී දැන් ඇත්තටම ඊළඟට දැන් ආණ්ඩුව කියනවා මේ හරක් දැන් මේක විශේෂ මාරු කෙරුවාණ්ඩු. දැන් මේ ගේන්නේ අභිජනන ක්‍රියාවලිය සඳහා කියලා කියනවා. දැන් අපි කියන්නේ පහුගිය කාලේ 2012 2013 2014 මේ අවුරුදු වල වරින් වර හරක් 4000 ගණක් ගෙනල්ලා ඉන්නවා මේ ගොවි පොළවල් වල. එතකොට ඒ ඇවිල්ලා හොඳම හරක් අභිජනන ක්‍රියාවලියට මේ හරක් යොදා ගන්න පුළුවන්. එතකොට මේ හරකුන්ගෙන් ගත්තොත් එහෙම දැන් පැටවු ගහපෙකත් එක්ක ගත්තොත් එහෙම ලොකු හරක් ප්‍රමාණයක් ඉන්නවා. එමනම් අභිජනන ක්‍රියාවලිය සඳහා මේ ක්ෂේත්‍රීය විද්‍යාඥයෝ ඉදිරිපත් කරනවා පසු ක්ෂේත්‍රී හිටපු අධ්‍යක්ෂතුමා අපේ විමල් චන්ද්‍රසේකර මහත්තයා හැම අධ්‍යක්ෂ ජනරාල්තුමා හැම ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. එතකොට මේ ගෙනපු හරක් ප්‍රමාණවත්. එතකොට ඊනම් අභිජනන ක්‍රියාවලිය සඳහා ඒ හරක් යොදා ගන්න නැති අය. එහෙම නැතිනම් ඒ හරකුත් මේ රටින් ගෙනපු හරකුත් අර ගොවියුන්ට දුන්නු හරක් වාගේ මැරුණද? මෙහෙම ප්‍රශ්නයක් එනවා. ඊළඟට ඇත්තටම අභිජනන ක්‍රියාවලිය සඳහා අපට විද්‍යාඥ ඉදිරිපත් කරනවා ලේසි සහ පහසුම එක තමයි මොද පට්ටි ගොන්නු ඉන්නවා. ඒ පට්ටි ගොන්නුන්ගෙන් අපට ගන්න පුළුවන් ශුක්‍රාණු වඩි. ඒ ශුක්‍රාණු වඩි ලක්ෂ ගණක් ගන්න පුළුවන් එක පට්ටි ගොනකින්. ඒතරේ ශුක්‍රාණු වඩි හරහා තමයි કૃත්‍රිම සිංචනය කරන්නේ. કૃත්‍රිම සිංචනය හරහා තමයි දැන් ගොඩක් කලකට පැටවු හදන්නේ. එතකොට මේක ඉතාමත්ම අඩු වියදමකින් පහසුවෙන් අපට මෙහෙම කරගන්න පුළුවන්. අපිට හිතනවා නම් දැන් අපි දෙන්නු ඉන්නවා ගොවි පොළවල් වල, ඊට පස්සේ ශුක්‍රාණු වඩි ගෙන්නලා ඉවරලා ඊට පස්සේ අපට ඒ කටයුත්ත කරගන්න පුළුවන්. එහෙනම් හරක්ම ගේන්න ඕනේ නැ කියන එක තමයි අපි තර්කය. ඔබ කියන්නේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ ගිවිසුමක් නම් මේකෙන් ඉවත් වීමේ හැකියාවක් රජයට මේ වෙන විට තියනවාද? ඒ ප්‍රශ්නෙට දැන් ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. දැන් ආණ්ඩුව ඊළඟට කියනවා මේ සමාගමෙන් සමාගමත් එක්ක ගනුදෙනු අයින් කරනවා කියලා දැන් යම් ප්‍රකාශයක් කරලා තියෙනවා. ඊට පස්සේ එම සල්ලි යොදා ගන්නවා කියනවා තන බිම්වල තන අනම්මනන් ඒ කටයුතුවට යටිදල පහසුකම් සැපයීම සඳහා යොදා ගන්නවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඇත්තටම දැන් මේ ගිවිසුමේ ස්වභාවයත් එක්ක එහෙම කරන්න කියන ආණ්ඩුව තාම කියලා නැහැ. එම උත්සාහ ගන්නවා එහෙම කරනවා කියලා තියෙනවා. ඒතොර එහෙම ගැටලුවක් මේකේ තියෙනවා. ඇත්තටම අපි මේකේ ආණ්ඩුවට යෝජනා කරන්නේ කරුණා කරලා විගණකාධිපති දෙපාර්තමේන්තුව මේකට අදාළ ඉදිරිපත් කරපු විශේෂ විගණන වාර්තාවක් වෙනම තියෙනවා. පසු පරිශන ආයතනයේ සත්ව දෙපාර්තමේන්තුව මේකට අදාළ ඉදිරිපත් කරපු නිරෝධායන වාර්තා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරපු දේවල් අද වෙනකොට ඇස්පනා අපිට ඔප්පු වෙලා තියෙනවා සත්‍යයි කියලා. ප්‍රායෝගිකව ඒ වගේම තමයි මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙච්ච ගොවියෝ බැට කාලා ඒගොල්ලෝ නන්නත්තර වෙලා අනාථ වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ නමින් මගේ නමින්ම මේට අදාළව දාපු පැමිණිලි තියෙනවා. ඒතකොට මෙන්න මේවත් එක්ක වහාම මේ ව්‍යාපෘතිය ඉස්සරහට මෙහෙම ගෙනියනවා වෙනුවට මේවට අදාළව වහාම ක්‍රියාමාර්ග ගන්න පරීක්ෂණ පටන් ගන්න නීත්‍යානුකූලව කටයුතු කරන්න මේ සෙල්ලම් කරලා තියෙන්නේ රටේ මහජනතාවගේ සල්ලිත් එක්ක. මේක තමයි තියෙන්නේ. ඊළඟ මට තව මෙතන වෙන අතුරු කාරණයක් තියෙනවා. ඇත්තටම දැන් මේ මොහොත වෙනකොට විශේෂම කිරි ක්ෂේත්‍රය ගත්තොත් දැන් මිල්ක ආයතනයේ කිරි එක්ලස් කරන අතරමැදියන්ට
මේනකොට රුපියල් 93ක මුදලක් කිල් ලීටරයකට ඒගොල්ලොන්ට දෙන්න මිල්ක් ආයතනය මේනකොට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හැබැයි දැන් ගොවියාගේ කිල් ටික තාම යන්නේ රුපියල් 65 70 අතර මිලට. මේක පැට් එක 90 මිල ගොඩක් වෙනස් වෙනවා. එතකොට ගොවියාට මේක ලැබෙන්නේ නැහැ. එතකොට අර අතරමැදියට තමයි මේක ලැබෙන්නේ. එතකොට මිල්කෝ එකට මේ කිලි ටික යනකොට සාමාන්‍යයෙන් රුපියල් 100ක් විතර මේකට ඇත්තටම පිළිවයක් එනවා අමු කිලි ලීටරයකට. එතකොට දැන් අර වැඩි කරපු එක ගොවියට එනවනම් ඒකේ ඒත් කමක් නැහැ. හැබැයි ගොවියට ඉන්නෙත් නැහැ. දැන් මේ අතරමැදි එක තමයි දැන් මේකේ පෝෂණය වෙන්නේ. එතකොට දැන් එන ප්‍රශ්න මේකේ කීපයක් මතුවෙනවා. එකක් තමයි එතකොට අමු කිලි ලීටරයක් රුපියල් 100කට වැඩි මිදලක් පිළිවයක් දරනකොට මිල්කෝ එකේ ප්‍රධානම කාර්යය තමයි අතුරු නිෂ්පාදනය කරන එක. කිලි පිටි නිෂ්පාදනය කරන එක. ඒ අතුරු. ඊට පස්සේ කිලි පිටි කිලෝ එකක් හදන්න අමු කිලි ලීටර 8.4ක් ඕනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒ කිරි අතුරු කිරි නිෂ්පාදනවල පිළිවැය වැඩි වෙනවා. එතකොට ඒකත් එක්ක පාරිභෝගිකයට ඒ පැත්තෙන් ප්‍රශ්නයක් එනවා. පාරිභෝගිකයට එහෙම ප්‍රශ්නයක් එනකොට දැන් ගොවියට කිරි වලට ගිහිල්ලා තියෙන්නේ පරණ මිලමයි. එතකොට මේක අස්සෙතකොට එහෙමනම් දැන් මේගොල්ලෝ උත්සාහ ගනිමින් ඉන්නවා මිල්ක් ආයතන ඔන්න අපි ගත්තට පස්සේ කිරි මෙච්චර ප්‍රමාණයක් ගත්තා මෙච්චර ප්‍රමාණයක් ගත්තා මේ ආදි වශයෙන් මොනවා හරි ඉලක්කමක් පෙන්වන්න උත්සාහ ගන්නවා කියන එකක් තමයි අපට දැනෙන්නේ. මේක ඇතුලේ අර්බුද ප්‍රමාණයක් මතුවෙනවා. ඊළඟ අනික තමයි දැන් මේ කිරි ක්ෂේත්‍රයේ තවත් මෙදි වෙන මෙදිහත් වෙන ආයතන තියෙනවනේ. ඒතකොට ඒ ආයතනත් මේක ඇතුලේ අර්බුදිට යනවා. අරගොල්ලොන්ට මෙච්චරක් ගෙවනවා නම් ඇයි ඕගොල්ලෝ? ඒතකොට මෙන්න මෙහෙම ගැටලුවක් මතුවෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම ආණ්ඩුවක් විදියට මේ ආයතන විදියට තීන්දුව තීරණ ගන්නකොට මේ එක පැත්තක් විතරක් කල්පනා කරලා තීරණ ගන්න නැතුව දර වීවල මිල තීරණය කෙරුවා හාල්වල මිල තීරණය කෙරුවේ නැහැ. ඒතකොට ඒ වාගේ එකක් නේද මෙතනත් මේ සිද්ධන්නේ. එහෙම තීරණ ගන්න නැතුව මොකද විද්‍යාත්මක පදනමකින් හැම පැත්තක්ම කල්පනා කරලා ආණ්ඩුව තීරණ ගන්න ඕනකම තිබෙනවා. ඒ අවස්ථාවට තමුන්ගේ යම් යම් පාර්ශ්වයන් සතුටුකරනද ළඟ ලාභ බලලා තීරණ ගන්න එක ඇතුලේ අභාවාචක අද්දකීම් වලට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ කියු කාරණාවක් අපිට පෙනියන තත්වය තමයි වී ගොවියා වේවා කිරි ගොවියා වේවා මේ කවුරු වුණත් මුහුණ පාන්නේ එකම තත්වයකට කියන එක. අතරමැදියාට වාසි ලැබෙන, ගොවියාට පාඩු සිදුවෙන, ඒ වගේම පාරිභෝගිකයාට සාධාරණයක් නොවන තත්වයක්. තම කාරණා කරමින් හිටියේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකතුමා නමල් කරුණරත්න මහතා එක්ක. මේ අවස්ථාවේ රටේ ගොවි ජනතාවට කෘෂිකර්ම පිළිබඳව තිබෙන ගැටලු, ඒ වගේම අපට ඔබට මේ කාටත් මේ කාරණා වැදගත් වෙනවා. අවසාන වශයෙන් මේව පාරිභෝජනය කරන්නේ අපවඩ නිසා. අපි වී ප්‍රශ්න ගැන කතා කරා, ඒ වගේම මේ කිරිගොවියා පිළිබඳව අවධානය යොමු කළා. ඒ වගේම මේ අතරේ අපිට නිතර හමු වෙන මේ පත්තරේ දිනපතා කියවන නිසා මට මුණ ගැහෙනවා විටින් විට නාමල් කරුණත් මහත්මයා පොහොර පිළිබඳ ප්‍රශ්න. එක් එක් ප්‍රදේශවල මේ පෙරදත් මම දැක්කා දඹුල්ල ප්‍රදේශයේම පොහොර නැතුව ජනතාව අපහසුතාවයට අසීරුතාවයට පත් වෙලා ඉන්නවා. රජයේ පොහොර සමාගම් දෙකක් තිබෙනවා. මේ සමාගම් හරහා යම් ආකාරයකින් නොමිලේ ජනතාවට පොහොර ලබා දීමක් කරනවා. පොහොර ලේකම් කාර්යාලයක් රජයට අනුබද්ධව තියෙනවා. ඉතින් මේ වගේ අංශ ක්‍රියාත්මක වෙන රටක, ඒ වගේම කෘෂිකර්මාන්තය ප්‍රමුඛත්වයේ ඉලා තවමත් සලකන රටක පොහොර පිළිබඳ ප්‍රශ්න මතුවීම කියලා කියන්නේ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. දැන් කොහොමද මෙහි තත්ත්වය? තාමත් අපිට ආරංචි වෙන්න නම් විවිධ ප්‍රදේශවල තාමත් ඒ ආකාරයෙන්ම තමයි කියන එක. ඔව්, ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් ප්‍රදීප්. පොහොර ප්‍රශ්නේ තාමත් මේ ප්‍රශ්නේ හැමම තියෙනවා. යම් යම් තැන්වල පොඩි පොඩි විසඳුම් ලැබිලා තියෙනවා නැත්තෙමනේ. නමුත් ගැටලුව ඒ විදිහටම ඉස්සරහට යනවා. දැන් පොහොරවල ගත්තාම දැන් ආණ්ඩුව මුලින්ම ප්‍රකාශ කෙරුවා චමරාල් පක්ෂ ඇමතුමා මම කරපු ප්‍රකාශයකට උත්තරයක් විදිහට පොහොර හිගයක් නැහැ. අපි කියන්නේ බොරු කියලා කිව්වා. ඊට පස්සේ රාජ්‍යමතිතුමා හිටපු විදුලි වික්‍රමනායක මහත්තයා කිව්වා පොහොර හිගයක් තියෙනවා. එයා ඊට පස්සේ නිලධාරීන්ට තඩි ගහන්න ගත්තා. ඊට පස්සේ නිලධාරීන්ගේ පැත්තෙන් කියන්න ගත්තා පොහොර හිගයක් ප්‍රශ්නයක් නැහැ, මේ බෙදා හැරීමේ ප්‍රශ්නයක් තියෙන්නේ කොරෝනා වසංගතෙත් එක්ක කියලා කිව්වා. ඊළඟට ආයමතු වෙච්ච කාරණේ තමයි දැන් මේකට ගොවි ජනතාවගේ පැත්තෙන් උද්ඝෝෂණ එනකොට ප්‍රශ්නේ පැන නගිනකොට ඊට පස්සේ කිව්වා ගොවියෝ හිතාගන්න බැරි විදිහට වගා කරලා තියෙනවා, හිතුවක්කාර විදිහටත් වගා කරලා තියෙනවා, ඒ තත්ත්වය තුළ ඉල්ලුම වැඩිවිලා තියෙනවා, ඒකයි මේ ප්‍රශ්නේ කියලා එහෙම කිව්වා. නිකන් ගොවිය වගා කරපු එක නිකන් ඒක වැරද්දක් වාගේ අදහසකුත් ඒක ඇතුලේ දුන්නා. ඊට පස්සේ
ඊළඟට කියෙව්වා දැන් මේ පොර හංගලා තියෙනවා හංගලා මේ මිල වැඩි කරලා විකුණන්න එහෙම මාපියාවක් යනවා කියලා රජයේ පැත්තෙන් කිව්වා. ওই විදිහට මත කීපයක්ම ඉදිරිපත් වුණා. දැන් මේක ඇත්තටම කාරණේ ගත්තොත් එහෙම අපි මේ සම්බන්ධ මේ පොර මාපියාව සම්බන්ධ අපි දිගටම කිව්වා. මේක ඇත්තටම කාරණේ ගත්තොත් ලංකාවේ පොහොර සමාගම ඔබ කිව්වා වගේ ලක් පොහොර සමාගම කොමසල් පොහොර සමාගම මේ දෙක තමයි රජයේ පොහොර සමාගම් දෙක. ඒතර මේකෙන් රජයේ දරන්නේ 10% වගකීමක්. සමස්ත පොහොර බෙදා හැරීමේ වගකීම තියෙන්නේ රජයට 10%. 90% වගකීමක් තියෙන්නේ පෞද්ගලික කමිටුට. දැන් වීගොවියට නොමිලේ පොහොර ලබා දෙන ඒ කටයුතු සිද්ධ වෙන්නේ ඒ රජයේ සමාගම් හරහා. ඒතර අනිකුත් ගොවීන්ට එළවලු අනිකුත් පළතුරු ඒ ගොවීන්ට පොහොර ටික එන්නේ පෞද්ගලික කමිටුේ හරහා. දැන් මෙතන ඇත්තරම පහුගිය කාලේ කෘෂිකර්ම ඇමතුරු දුමින්ද දිසානායක මහින්ද අමරවීර පී හැරිසන් මේ ඇමතුරු සියලු දෙනාට මම මේක සාකච්ඡා කරලා තියෙනවා. මේ කාරණේ මේ ආණ්ඩුවේ රාජ්‍ය මන්ත්‍රියකත් සාකච්ඡා කරලා තියෙනවා. මේක මේ තුල ක්‍රියාත්මක වෙනවා මෙන්න මෙහෙම තියක්. අපේ රටේ පොහොර වර්ග තියෙන්නේ තුනයි. යූරියා, MOP, TSP. පොහොර වර්ග. මේ පොහොරවල තියෙන්නේ පොටෑසියම්, ෆොස්ෆරස්, නයිට්‍රජන් ඇතුළු ප්‍රධාන මූලද්‍රව්‍ය, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය මේ සංගටකයේ තමයි මේ පොහොරවල අන්තර්ගත වෙලා තියෙන්නේ. ශාකයක වර්ධනය සඳහා අවශ්‍ය පදාර්ථ ටික තමයි සංගටක ටික තමයි ඒතුළත් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ කියන පොහොර වර්ග තුනට පාලන මිලක් තියෙනවා. හරිද? එතකොට කිලෝ එකක් රුපියල් 20යි. මිටියක් රුපියල් 1000යි. මිටියක් කියන්නේ කිලෝ 50ක පැකට් එකක්. එතකොට යූරියා, MOP, TSP මේක වෙන වෙනම ගන්නකොට රුපියල් 1000යි පොහොර මිටියක්. එතකොට හැබැයි දැන් මිශ්‍ර පොහොර කියලා පොහොර වර්ග තියෙනවා. දැන් යාර මිලා කියනවා. නිල් කැට කියනවා. එක එක විදියට විවිධ නම් වලින් පොහොර වර්ග වෙළඳ පොරට එනවා. දැන් උඩ රට එළවලු ගවිය ගත්තොත් එහෙම 95%ක්ම ওই මිශ්‍ර පොහොර පාවිච්චි කරන්නේ. හරි. එතකොට දැන් මේ මිශ්‍ර පොහොර හැදින්නෙත් අර මූලික සංගටක එකතු වෙලා. ඒ මූලද්‍රව්‍ය එකතු වෙලා. යූරියා, MOP, TSP කියන මේ වර්ග එකතු වෙලාම තමයි අර පොහොර ටික හැදින්නේ. එතකොට දැන් මේක සිද්ධ වෙන දේ තමයි මේ මිශ්‍ර පොහොර වලට පාලන මිලක් නැහැ. අර පොහොර වලට පාලන මිලක් තියෙනවා. එතකොට දැන් උදාහරණයක් ගත්තාම පහුගිය දවස්වල මේ ප්‍රායෝගිකව ගොවියර මුණ දෙන්න සිද්ධ වෙච්ච දේ තමයි පොහොර නැහැ. ඒක පස්සේ නැති එකත් එක්ක හිගෙත් එක ගොවියෝ ලොකු කලබල වෙනවා. ගොවියෝ පෝලිං ගහනවා. ගොවියෝ එකාට එකා හොරෙන් පොහොර ගන්න යනවා. එහෙමයි කඩේ මුදලාලි කියනවා පොහොර නැහැ. පොහොර හිගයි. ඊට පස්සේ ඔන්න මිටි ප්‍රමාණයක් දෙනවා. ඒක එතකොට එතනම මිල වැඩි කරලා දෙනවා. ඔව්. ඒ 18 දෙන්න තියෙන එක 1150ට 1200 1300ට එහෙම විකුණනවා. ඊළඟට ආයෙ මෙහෙම ගේමක් යනවා. යූරියා මිටි රුපියල් 18 දෙනවා. යාර මිලා ගන්න ඕන කිලෝ 10ක්. යූරියා මිටියක් ගන්නකොට යාර මිලා කිලෝ 10ක් ගන්න ඕනේ. එතකොට යූරියා කිලෝ 1ක් රුපියල් 20යි යාර මිලා කිලෝ 1ක් රුපියල් 165යි. එතකොට ගොවියා යූරියා මිටි ගන්න රුපියල් 1000ක් දීලා ගොවියට අවශ්‍ය නැහැ මේ යාර මිලා කියන පොහොර. ඊට ඒ පොහොර කිලෝ 10ක් ගන්නවා 1650ක් දීලා. එතකොට මේක තමයි තත්ත්වය. දැන් මට පැමිණිලි කෙරුවා මම වෙනත් නාලිකාවක ගිහිල්ලා මම මේ පිළිබඳව කිව්වා දැන් තේ පොහොර. ඔව්. තේ පොහොර තොග ගන්න අය මට කෙනෙක්ම කතා කරලා කිව්වා ගන්න අය ඊට පස්සේ තේ පොහොර ටොන් 10ක් ටොන් 10ක් ගන්නකොට කැට පොහොර ටොන් 2ක් ගන්න ඕන මේ සමාගමෙන් දාන කොන්දේසියක්. එතකොට තේ පොහොර ටොන් 10ටම එයා කියනවා තොග මිල එයාට වැටෙන ලක්ෂ 2යි රුපියල් ලක්ෂ 2යි. ඊට පස්සේ අර කැට පොහොර ටොන් 2ටත් ලක්ෂ 2යි. අතන එයාට අවශ්‍ය පොහොර ටොන් 10ක් ගන්නකොට ලක්ෂ 2යි. එතකොට ඒ තේවලට අර පොහොර අවශ්‍ය නැහැ. එයාට ඒ පොහොර ඕනේ නැහැ. හැබැයි ඕනේ නැති ඒ පොහොරත් ටොන් 2ක් ගන්නකොට ඒකටත් ලක්ෂ 2ක් ගෙවන්න උනා. ඉතින් අපි කොහොමද මේක කරන්නේ කියලා මගෙන් අහනවා. එතකොට මෙන්න මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. දැන් හිතන්නකෝ දැන් ඇත්තරම දැන් ඔබ ළඟ යූරියා, MOP, TSP පොහොර වර්ග කිලෝ ලක්ෂ 3ක්. එතකොට දැන් මේක වෙන වෙනම විකුණනකොට විකුණන්න වෙන්නේ අර පාලන මිලටනේ. මේක මොනවා හරි මිස් එකක් ගහලා මොනවා හරි ගේමක් ගහලා වෙරලා ඊට පස්සේ එහෙම කරොත් එහෙම වෙන නමකින් ආවොත් එහෙම මේක වැඩි මිලට විකුණන්න පුළුවන්. එතකොට මෙන්න මේ ගේම යනවා. හිගයක් නිර්මාණය කරනවා. ඒ හිගය නිර්මාණය කරන එක ඇතුලේ මිල වැඩි කරනවා. ඒක ඇතුලේ ඇත්තටම මේ මංකොල්ල කන්නේ සමහර විට කනස්සන ගහන්නේ. අකුරු දන්නේ නැහැ. බුලත් පිට කාලා සමහරට බීජේ කණේ ගහගෙන මේ ඉන්න අහිංසක ගොවි අම්මා තාත්තානේ මේ මංකොල්ල කන්නේ. හරි. එතකොට මෙන්න මේ මංකොල්ල කෑම සිද්ධ වෙනවා. එතකොට මේක වෙනස් කිරීම සඳහා ඔය ඇමතුරු හැම කෙනෙක්ම පොරොන්දු වෙලා තියෙනවා. අපි මේක සාකච්ඡා කරනකොට ඇමතුරු පිළිගන්නවා.
පිළිගත්තට මේගොල්ලො කිසිම කෙනෙක් ඒ පක්ෂද මේ පක්ෂද මොන පක්ෂවත් මේගොල්ලො මට ක්‍රියා මාර්ග ගන්නේ ඔය ඔබ ඔක්කොම සඳහන් කළේ රසායනික පොහොර වර්ග නේද? ලංකාවේ කාබනික පොහොර පිළිබඳව තත්ත්වය කොහොමද? ඔව් ඇත්තටම අපි කාබනික වගාවට යන්න ඕන. අපි එතන ඉන්නවා. රසායනික පොහොර පාවිච්චි කිරීමේදී ගොවියාගේ පැත්තෙන් ගත්තාමත් ගොවියා මේක ප්‍රමිතියට තාක්ෂණානුකූලව ගොවියා මේව පාවිච්චි කරන්නේ නැහැ. බොහෝ ගොවියෝ. ගොවියා ගොඩක් වෙලාවට උපදෙස් ගන්නේ තෙල් කඩේ පොහොර කඩේ මුදලාලිගෙන්. මුදලාලි දෙන උපදෙස් වලට අනුව තමයි ගොවියා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඉවක් බවක් නැතුව මේ රසායන පොහොර පාවිච්චි කරන ඇතුලේ අපේ පසේ තියෙන පසේ ඉන්න ශුද්‍ර ජීවි ක්‍රියාවලිය අපි මේකට සම්පූර්ණයෙන් අඩපණ කරගෙන තියෙනවා. හියුමස් තත්ත්වය පසේ අද අහිමි කරගෙන තියෙනවා. පාංශු ජලය අඩුයි. පාංශු වාතය අඩුයි මේක ඇතුලේ. පොළොව මරලා තියෙනවා. ඇත්තටම ලොකු හානියක්. ජලයේ දූෂණය වෙලා මේකෙන් වාතයත් දූෂණය වෙනවා, පස දූෂණය වෙනවා, මේ සියල්ල දූෂණය වෙනවා. මේකෙන් අපි අතමිදින්න ඕන. අතමිදින්න ඕන පැහැදිලිවම. ඒක අතමිදින්න නම් නිකම් මේ මාධ්‍යට විල්ලා රටේ නායකයෝ මේම මේම කාබනික වගාවට යන්න මේමයි කියලා නිකම් කිව්වට හරියන්නේ නැහැ. ඒකට වැඩපිළිවෙලක් එන්න ඕනේ. එතකොට ඒව ගොවියට හඳුන්වා දෙන්න ඕනේ. ඒර මේක එනවා සංක්‍රමණීය අවස්ථාවක්. ඒ සංක්‍රමණීය අවස්ථාවේදී මේ ගොවියට අත දෙන්න ඕනේ. මේ පොළව නැවත සුවපත් කරන්න ඕනේ. මේ පොළව නැවත සුවපත් කරන්න නම් ශුද්‍ර ජීවි ක්‍රියාවලිය පොළව තුළ නිර්මාණය වෙන විදිහට පොළව හදන්න ඕනේ. එතකොට ඒක ලොකු වැඩක්. එතකොට ඒක ගොවියන්ට කරන්න බෑ. ඒකට වෙනම යාන්ත්‍රණයක් විදියට ක්‍රියාත්මක වෙන්න ඕනි. ඇත්තටම ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා නම් ඒකට සම්පූර්ණයෙන්ම උදව් කරන්න අපි සූදානම්. ඔබ කිව්වාගේ පොළොව සුවපත් වෙන්න ඕනේ. පොළොවේ ඔට්ටු වෙන දැන් මේ වෙලාවේ රෝගී වෙලා ඉන්න විශේෂයෙන් වකුගඩු රෝග නිසා පීඩා විඳින ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ අයගේ තත්ත්වය කොහොමද? දැන් පහුගිය කාලේ ඒ පිළිබඳ අවධානය යොමු වීමත් එක්ක මෙහි අඩුවීමක් පෙනෙන්නට තියෙනවද නැත්නම් තත්ත්වයේ ආකාරයෙන්ම පවතිනවද? ඇත්තරම මේකේ අඩුවීමක් කියලා එහෙම දකින්න නම් නැහැ. ග්ලයිෆොසෙට් භාවිතය එහෙම සීමා කරනවා ඒව ගැන. ඇත්තරම ග්ලයිෆොසෙට් තහනම් කරාට මේවා මිනිස්සු පාවිච්චි කරා. ඒකින් උනේ වෙච්ච දේ තමයි දැන් ග්ලයිෆොසෙට් තහනම් කරනවා. එතකොට රුපියල් 3000ට විතර ගත්තු එක රුපියල් 12000ට විතර මිල වැඩි කරගත්තා. ඔව්. යටින් විකුණනවා. දැන් අපදන්න ආකාරයෙන් තේ කර්මාන්තයට විතරයි දෙන්න කියලා කිව්වේ. නමුත් මේ ඔක්කොම හොරට ගියා. හරිද? හොරට ගියා. දැන් බාරිකේ අරක්කු තියෙනවා වගේම ගම්වල මිනිස්සු ගහන්නේ ගමේ කසියනේ. දෙවට සූදානම් ගහන්නේ. හරිද? එතකොට ඒ වාගේ ග්ලයිෆොසෙට් තහනම් කරන එක ඇතුලේ මේකට විකල්පයක් හඳුන්වා දුන්නේ නැහැ. එතකොට ඒ තත්ත්වයේ ඇතුලේ ග්ලයිෆොසෙට් ඒත් මිනිස්සු පාවිච්චි කරා. අර යම්කිසි අවමුවීමක් වුණා නැත්තේ නේ. යම්කිසි අවමුවීමක් වුණා. හැබැයි මේකෙන් උනේ ගොවියෝ ගිනි ගණන් දීලා මේවා ගන්න පටන් ගත්තා. එතකොට ඕක තමයි සිද්ධ වුනේ. ඒවා එතකොට ඇත්තටම දැන් මේවා තහනම් කරනවා වගේම ඒවට විකල්පින්න ඕන. එතකොට වල් මර්ධනය කරන්නනේ ගොවියෝ මේක පාවිච්චි කරන්නේ. එතකොට දැන් වල් මර්ධනය කිරීම සඳහා නම් ගොවියා තමුන්ගේ ශ්‍රමය මිනිස් ශ්‍රමය පාවිච්චි කරන්න ගියොත් වෙන විකල්ප පාවිච්චි කරන්න ගියොත් එහෙම නිෂ්පාදන වියදම වැඩි වෙනවා. එතකොට ගොවියන්ට තියෙන ප්‍රශ්නේ තමයි එයා ලොකු නිෂ්පාදන පිළිවයක් දරලා එයා ගොඩාක් මහන්සිලා සමහර විට ගොවියා ඇත්තරම පැය 24ම වැඩ. දවල් කාලේ ගොවිපලේ වැඩ රැයට අලි දකිනවා. එතකොට එහෙම තත්ත්වයක් තියෙන්නේ. වතුර හරවනවා. එතකොට එහෙම ප්‍රශ්න තියෙන්නේ. එතකොට එයාගේ මහන්සියයි එයා කරන වියදමයි එක ගත්තොත් එහෙම එයා අස්වැන්න විකුණලා ගන්න මුදල ගත්තොත් එහෙම ඉතාමත්ම සොච්චම් මුදලක් ගොඩක් වෙලාවට එයාට පාඩුයි. එතකොට එයාගේ ශ්‍රමයේ සාමාන්‍යයෙන් ගණන් හදන්නේ නැහැ. ශ්‍රමයේ ගණන් හදුවොත් හැමදාටම ගොවියා අතින් පාඩුයි. එතකොට අන්න ඒකත් එක්ක දැන් වල් මර්ධනය කරන්න විකල්පයක් නැති වෙනකොට එතකොට තියෙනවත් ආණ්ඩුව අහුරනකොට විකල්පයක් නැතුව එතකොට ඒ වල් මර්ධනය ක්‍රියාවලිය සඳහා ගොවියට තවත් අමතර වියදමක් දරන්න සිද්ධ වෙනකොට ගොවියා පෙළඹෙනවා. එතනදී කොහෙන් හරි අර තැබෑරුම තියද්දී හොරට ගිහිල්ලා ෂොට් එකක් ගහනවා දුන්න පෙළඹෙනවා වාගේ ඊට පස්සේ අරුව හොරෙන් හරි කොහෙන් හරි ගන්න පෙළඹෙනවා. එතකොට එහෙමනම් මෙන්න මේකත් එක්ක මේක නිකම්ම නිකන් අරෙන් මෙහෙන් ඇත්තට මේකේ නැට්ටෙන් අල්ලලා හරියන්නේ නැහැ. මේක බෙල්ල මුලින් අල්ලන්න ඕනේ.
මේකට නිශ්චිත වැඩපිළිවෙලක් එක්ක මේක එන්න ඕනකම තියෙනවා. පැලැස්තර විසඳුම් හරියන්නේ නැහැ. ඔබ දැන් මෙවර මැතිවරණයේ අපේක්ෂකෙක් වෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගෙන්. මෙතෙක් වෙලා මම ඔබින් මේ පිළිබඳ විශේෂ කළා කාරණා ප්‍රශ්න විමසන්නට ගියේ නැත්නම් ඔබ පෙනී හිටින්නේ මේ ජනතාව වෙනුවෙන්. එතකොට ඔබට කතා කරන්න තියෙන්නේ මේ පිළිබඳ බව අප දන්නා නිසා. අපිට තියෙන්නේ කෙටි වෙලාවක් මිනිත්තු කීපයක්. මේ දවස්වල බිත්තර මිලක් ටිකක් නැගලා වගේ පේනවා. මේකට මොකක්ද හේතු වෙන්නේ? මොකද දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක මුල් අවදී නම් ආණ්ඩුවේ රුපියල් 10ට බිත්තර දෙනවා කියලාත් කිව්වා. ටික දවසක් එක වුණා. හැබැයි මේ වෙනකොට 10 20 බවට වගේ පත් වෙලා තියෙනවා. ඇතැම් තැන්වල එහෙමයි අපිට දකින්න තියෙන්නේ. ඔව්. ඇත්තටම බිත්තර විල ගත්තොත් එහෙම බිත්තරයක නිෂ්පාදන වියදම අද වෙනකොට රුපියල් 14.750ක් වෙනවා නිෂ්පාදන වියදම. එතකොට එහෙම නිෂ්පාදන වියදමක් දරලා තමයි පෞගේ දවස්වල කොරෝනා කාලේ බිත්තර ගොවියා රුපියල් 10ක් වාගේ මිලකට රුපියල් 11ට එතකොට තොගෙන් ඊට වඩා අඩු මිලකට බිත්තරයක් ලබා දුන්නා. එතන ඇවිල්ලා කැපකිරීමක් කළා. දැන් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ තමයි බිත්තර ක්ෂේත්‍රයේ ගත්තොත් ප්‍රධානම ගැටලුවක් තමයි ආහාර නිෂ්පාදන වියදම ගොඩක් වැඩි වෙලා තියෙනවා. දැන් මම උදාහරණයක් ගත්තොත් රුපියල් 17000ට තිබුණු ඛනිජ ද්‍රව්‍ය දැන් 22000 වෙලා තියෙනවා. ඊට පස්සේ ආහාර සකස් කිරීමේදී කුකුල් කෑම සකස් කිරීමේදී පාවිච්චි කරන අමුද්‍රව්‍ය ගත්තොත් බඩේලිඟු සෝයා සුණු සහල් අයිපයි රයිස් පොලිසන් සිප්පි කටු ඊට පස්සේ විටමින් වර්ග එතකොට මේ ආදි වශයෙන් මේකට පාවිච්චර ගන්නවා. දැන් මේ ඊ විටමින් ගත්තොත් එහෙම ඊ විටමින් කිලෝ 25ක පැකට් එක කොරෝනාවට කලින් රුපියල් 45000ට තිබුණ එක දැන් 65000 වෙලා තියෙනවා. ඒතර ඒ වගේ ලොකු නිෂ්පාදන වියදම ඉපැත්තෙන් වැඩිලා තියෙනවා. මිල වැඩිලා තියෙනවා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කුකුල් කෑම නිෂ්පාදනය කිරීමේදී ගන්න ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි බඩිලිඹු. දැන් සාමාන්‍යයෙන් කිලෝ 1000ක් හදනකොට කිලෝ 400කට වැඩි ප්‍රමාණයක් 500කට ආසන්න ප්‍රමාණයක් විතර පාවිච්චිට ගන්න බඩිලිඹු. අනිත් ඒවා සාමාන්‍යයෙන් ඊට වඩා අඩුවෙන් යන්නේ. බඩිලිඹු තමයි ප්‍රධානම සාධකය. එතකොට බඩිලිඹු වලින් අපි ඇත්තටම තාම ස්වම්පෝසිතලා නැහැ. එතකොට දැන් ආණ්ඩුව බඩිලිඹු ආනයනය කරන එක දැන් නතර කරලා තියෙනවා. දැන් ගොවිය ළඟ බඩිලිඹු නැහැ. ගොවිය බඩිලිඹු අය ඊළඟට මහ කන්නට හිටවන්නේ සැප්තැම්බර් මාසේ. අස්වැන්න ඉන්න පටන් ගත්තේ පෙබරවාරි අග මාර්තු වෙනකොට තමයි අස්වැන්න ඉන්නේ. දැන් ගොවිය ළඟ බඩිලිඹු නැහැ. දැන් බඩිලිඹු සංගමේ කැඳුම්කරු ආර්යත්න එක්කත් මම ඊයේ කතා කළා. අම්පාරේ දමන එතකොට ගොවින්ගෙන් බඩිලිඹු ගත්තේ පහුගිය කාලේ 90%කට ආසන්න බඩිලිඹු ප්‍රමාණයක් ගත්තේ රුපියල් 40-50 වාගේ අතර මිලට ගත්තේ. රුපියල් 55 වාගේ මිලටත් ටිකක් ගියා. ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් රුපියල් 58 වාගේ මිලටත් ගියා ගොවියකින්. ඒතර බහුතර බඩිලිඹු ප්‍රමාණයක් ගත්තේ අර කියන මිල ගණන් වලට. දැන් කුකුල් කෑම නිෂ්පාදනය කරන දැන් සාමාන්‍යයෙන් ගොවියෝම කුකුල් කෑම හදා ගන්නවා. එතකොට පොඩි පොඩි ගොවියෝ ගත්තාම සමාගම් වලින් තමයි කුකුල් කෑම ගන්නෙ. එතකොට ටිකක් මධ්‍ය පරිමාණී කුකුල් පාම් කරන අය එයාලම මේ කෑම ටික එයාලම හදා ගන්නවා. දැන් බඩිලිඹු කිලෝ එක රුපියල් 75න් එහා මිලකට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් මේ මිල යන්න හේතුව තමයි දැන් එක පැත්තකින් ආණ්ඩුව ආනයනය කරන එක නතර කෙරුවා. ඒක සද්භාවයෙන් කළ ක්‍රියාවක් කියලා අපි හිතමු. ඊළඟට ගොවිය ළඟ නැත්තම් මේ බඩිලිඹු කොහෙද දැන් ඇත්තේ? අන්න ඒතකොට අන්නේ තමයි. ඒතකොට ගොවිය ළඟ බඩිලිඹු නැහැ. එතකොට දැන් තියෙන්නේ මේ බඩිලිඹු මිලදී ගත්ත සමාගම් කීපයක් තියෙනවා. හරි. ඒතකොට ඒගොල්ලෝ ගාව තමයි බඩිලිඹු තියෙන්නේ. ඒතකොට ඇත්තටම දැන් අපි මේකේ රජයෙන් ඉල්ලන්නේ රජයට මේක මැදිහත් වෙන්න බලුවා. මේක සරල ප්‍රශ්නයක්. සරලයි. මේක අර වී ප්‍රශ්න වගේ එකක් නේ. දැන් මම මේ කතා කරපු කිරිද වීද හැම එකකම ගත්තාම ගොවියයි පාරිභෝගිකයයි දෙන්නටම මේ දෙන්නම මේකෙන් තැලෙනවනේ. දැන් මේ ප්‍රශ්නෙත් ඒකයි ඉන්නේ. දැන් මේකට රජය කරන්න තියෙන මොකද්ද? රජය බඩි දන්නවා ගොවියගෙන් බඩිලිඟු ගත්ත මිල ගණන්. රජයම කියලා තිබුණා රුපියල් 55ට වඩා වැඩියෙන් බඩිලිඟු ගන්න එපා කියලා. හරිද? ගොවියගෙන් ගන්න එපා කියලා එවිලා හිටුණා. ඒතකොට ඇත්තටම මේ පැත්තෙන් ගොවියට හිතන අසාධාරණයක් වුණා. මේ පැත්තෙන් ගත්තාම. ඒතකොට එහෙම කියලා දැන් බඩිලිඟු 75න් එහාට විකුණනකොට රජයේ මැදිහත් වෙන්නේ නැහැ. දැන් එහෙමනම් රජය කරන්න ඕනේ. හරි ඕගොල්ලෝ බඩිලිඟු ගත්තේ මේ ගානට. එවනම් ඔයාලට දැන් මේකේ ප්‍රවාහන වියදම් අනම්මනම් ඔයාලගේ ගබඩා පා මෙවයි ඊපස්සේ කොම ඊට පස්සේ ඒ සියලු වියදම් අරලා ඔයාලට ලාභෙත් මෙච්චර තියලා බඩිලිඟු කිලෝ එකක් ඔගොල්ලෝ මේ ගාන විකුණන්න. රජය මේක තීරණය කරන්න. දැන් මේ බඩිලිඟු තවත් මේක තවත් වැඩි වෙනවා. දැන් ඊපෙළද සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේදී බැසිල් හාරිපක්ෂ මහත්තයාගේ මැදිහත් වීමෙන් සාකච්ඡාව ඒකේ බිත්තර සංගමේ සභාපති සරත් මහත්තයා, අලහකෝ මහත්තයා, බණ්ඩාගාරික ඒගොල්ලෝ සම්බන්ධ වුණා. අල්විස් මහත්තයලා
ඊට පස්සේ එතනදී මෙට්‍රික් ටොන් 80000ක් බඩගිනිඟු රටින් ගේන්න අවශ්‍යතාවය දීලා තියෙනවා. නමුත් දැන් මේනකොට ඒක නතර කරලා තිරිඟු ගේන තීන්දුවකට දැන් ආයෙවිල්ලා තියෙනවා. තිරිඟු. එතකොට දැන් තිරිඟු ගේන එකත් එක්ක දැන් බඩගිනිඟුට ආදේශයක් විදියට. මේක ඇතුලේ දැන් මෙන්න මේ කුකුල් කෑම නිෂ්පාදකයෝ ආයෙ දැන් කලබලයට පත් වෙලා තියෙනවා. මේක දැන් වෙනම කාරණයක්. එවනම් මෙන්න මේකත් එක්ක ආණ්ඩුවට අපි කියන්නේ කරුණා කරලා මේ නිෂ්පාදන වියදම අඩු කරන්න. අර ඛනිජවල වියදම අඩු කරන්න, මිල අඩු කරන්න, විටමින් ඒ වගේ මිල අඩු කරන්න, ඒ වගේම තමයි බඩිරිඟු වලට සාධාරණ මිලක් දෙන්න පුළුවන් දැන්. ඒ මිල අඩු කරන්න ඒක ඇතුලේ ගොවියයි පාරිභෝගිකයයි දෙන්නම ආරක්ෂා කරගන්න පුළුවන්. විතර මිලේ අඩු වීමක් කරගන්න පුළුවන්කම තියෙනවා. ගොවියටත් අසාධාරණයක් නොවෙන්න, පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවෙන්න. ඔබ කියු බොහෝ කාරණා තුල පෙනුන දේ තමයි අවබෝධ වුණු තත්ත්වය තමයි රජය මූලික අවස්ථාවලදී මැදිහත් වීම බොහෝ වෙලාවට වෙනවා. හැබැයි ඉන්පසු නියාමනයක් සොයා බැලීමක් මැදිහත් විය යුතු අනෙක් අධීරවලදී අවස්ථාවලදී නිසි මැදිහත් වීම නොවීම පිළිබඳව තමයි ඔබ වඩාත් අවධානය යොමු කළේ කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකතුමා, ඒ වගේම ජාතික ජනබල වේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකතුමා, කණ්ඩායම් නායකතුමා විදිහට නම කරුණරත්න මහතාගෙන් බොහෝ දේ මේ රට කෘෂි කර්මාන්තය පිළිබඳව අප දැන කියාගත්තා. මේ වෙලාව ඇතුළත මෙහිදී පැන නැගුණු ඇතැම් කාරණාවලට ඉදිරි දිනවල අපිට පුළුවන්කම ලැබේවි රජයේ නියෝජනය කරන අය එහෙම සම්බන්ධ වෙද්දී මේ වැඩසටහනට පිළිතුරුත් ලබා ගන්නට අත උන්ගේ පාර්ශවෙන් මට තප්පරතියක් දෙන්න. මේ විශේෂ කාරණයක් තව තියෙනවා. මෙන්න මේ 2009 ගහපු ගැසට් එකකින් කැලෑඥා පනත යටතේ කැලෑවලට අයිති ගල් පෝරි ඇතුළු ඒවට විශේෂ බද්දක් ගහලා තියෙනවා. ඒකෙදි එක ගල් කියුබ් එකකට රුපියල් 1000ක අමතර බද්දක් ගහලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. පරිසර පැත්තෙන් ගත්තාම අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් කැලෑඥා පනතට අයිති නොවන ඉඩම්වල ගල් කූරි කරන අයටත් මේ බද්ද පනවන්න පටන් ගන්න තියෙනවා. මේක කුරුණෑගල දිස්ත්‍රික්කේ තමයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, කලින් අවුරුද්ද විකුණපු ගල් වලටත් මේ වෙනකොට ප්‍රාදේශීය කම්බරු ඒගොල්ලන්ට ලියුම් ගාලා තියෙනවා ලක්ෂ මෙච්චරක් ගෙවන්න කියලා. ඇත්තරම මේක ඇතුලේ ගල් පර්මිට් වර්ග A B C D කියලා වර්ග හතරක් තියෙනවා. එතකොට මේකට අනුව මේ මුදල් එකවර බඳින්න ඕනේ. එතකොට පර්මිට් එකට අනුව එන ගල් කියුබ් ප්‍රමාණයක් තියෙනවා. ඒකට අනුව 15 ගල් කූරියක් කරන කෙනෙකුට සාමාන්‍යයෙන් ලක්ෂ 60ක් විතර එකවර සල්ලි බඳින්න ඕන. ඒතකොට මේකත් එක්ක දැන් ඇත්තරම දැන් ওই කුරුණෑගල ප්‍රදේශය ගත්තොත් එම මැටල් වල, සක්ක ගල් වල, කට්ට ගල් වල මිල දැන් වැඩි වෙලා තියෙනවා. පාරිභෝගිකයන්ට පැත්තෙන් ගත්තාම ඊට පස්සේ මේනකොට ලයිසන් කැන්සල් වෙලා තියෙනවා ගොඩක් අයගේ. මොකද අරදරන අර වගේ මුදලක් බඳින්න බැරි නිසා. මේකට අදාළව සාකච්ඡා අපි 3ක් තිබ්බා මත්යන්ස මට්ටමින්. ඊට පස්සේ අගමැතිතුමාගේ මූලිකත්වයෙන් අපි කමිටුවක් පත් කෙරුවා. ඒ කමිටුවේ සභාපතිත්වය දරන ඉඩම් ජෙනරාල් කොම් ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමිය අය අපිට පොරොන්දුනා අද වෙනකොට මේ වාර්තාව අගමැතිතුමාට බාර දෙනවා කියලා. ඒ නිසා අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් මේ අදාළ නැති ගැසට් එකක් අදා පාවිච්චි කරලා අදාළ නැති කණ්ඩායමකගෙන් මේ බදු අය කරන එක නතර කරන්න කියන ඉල්ලීම කරනවා. බොහොමත්ම ස්තුතියි. හොඳයි, අමතර තවත් කාරණාවකුත් එක්ක අසුණ අප විශ්වාස කරනවා මේ පිළිබඳව අදාළ නිලධාරීන් බලධාරීනුත් මේ වැඩසටහන නරඹනවා. විට මේ පිළිබඳ අවධානය යොමු වෙවි කියලා. එමනම් අපි හෙට දවසේදී යලිත් හමු වෙමු. ඉස්සලම පුවත්පත්වල තියෙන රටට ලෝකයට වැදගත් කාරණා වෙත අවධානය දෙන්නත් ඉන අනුතුරු මෙවැනි පිළිසඳරකිනුත් හෙට දවසේත් මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.